බෝන් දේශීය පළතුරුවලට කැමති ඔබ ගැමියා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේ බලන්න මගේ අතේ මොකද්ද තියෙන්නේ කියලා. මේ ඔබ අඳුරනවද? දැන් සාමාන්‍යයෙන් ඔබ ගොඩක් වෙලාවට කාලා ඇති ගොරක. මේ තියෙන්නේ ගොරක නෙමේ රට ගොරක. මේ රට ගොරක වලට yellow mangosteen කියලා කියනවා. ගොරක වර්ග හතරක් තියෙනවා. රත් ගොරක, මල ගොරක, එළ ගොරක, රට ගොරක. මේන් රත් ගොරක හා එළ ගොරක ආහාර පිසීමට භාවිත කරනවා. එළ ගොරක ආහාර සඳහා භාවිතා කරන්නේ නැහැ. දැන් රට ගොරක පළතුරක් විදිහට තමයි භාවිතා කරන්නේ. මීට අමතරව ඔබ සාමාන්‍ය ගොරක ගැන වීඩියෝ අවශ්‍ය නම් කමෙන්ට් කරන්න. මොකද සාමාන්‍ය ගොරක කියන්නේ ගොඩාක් ආර්ථික වටිනාකමක් තිබෙන භෝගයක්. ඒ විතරක් නෙමෙයි. අධික තරබාරු අයට කෙට්ටු වෙන්න මේ ගොරක හොඳ බෙහෙතක්. දැන් සමහර අය මගෙන් අහලා තිබුණා ගොරක අගස් තියෙනවා ඒව ගෙඩියෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකට හේතුව ගොරක වලක් තියෙනවා පිරිමි ගස් සහ ගෑනු ගස් කියලා. ඒ කියන්නේ මල් විතරක් එන ගසුත් තියෙනවා. ඉතින් සාමාන්‍ය ඔබ දන්නවා ඇති ඔය වීඩියෝ වල අපි කළා තියෙනවා පිරිමි, ඒ කියන්නේ මල් එන ගස් ලැබු ගස්. අන්න ඒ වගේ මේ ගොරක ගස් වල තියෙනවා. ඉතින් ඒකයි එහෙම ගෙඩියෙන්නේ නැති හේතුව. ඉතින් මේ රට ගොරක වල කොලේ ගොඩාක් මැංගුස් කොලේට සමානයි. ඔබට අවශ්‍ය නම් මැංගුස් ගහකට රට ගොරකත්තක් බද්ධ කරන්න පුළුවන්. ඒ වගේම රට ගොරක ගසකට මැංගුස් බද්ධයත් ලේසියෙන් කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් මේ බද්ධ ක්‍රම වීඩියෝ එකක් කමෙන්ට් එකක් දාන්න මම ගේන්න. ඉතින් මේ රට ගොරක ගෙඩි හැදෙනකොට පිරෙන්න හැදෙනවා කොළ පාටට. මේ හැදෙන ගෙඩි ඉදෙනකොට දීප්තිමත් ලස්සන කහ පාටයි, නිකන් බල් බෙල්ලලා වගේ. ගහම පිරෙන්න හැදෙනවා. ඉතින් මේකේ අනිත් වටිනාකම තමයි දැන් මේ වගේ පළතුරු ආහාරයට ගැනෙනව අඩුයි. දැන් ඔබේ නිවසේ මේ වගේ පළතුරු පැලයක් හරි තියෙනවා නම් ඉතින් මේවා කිසිම වසවිසක් ගහන්න නැතුව ලේසියෙන් කිසිම කෘමි හානි, කිසිම ලෙඩ රෝගෙන් නැති ශාක. ඉතින් මේ වගේ පැලයක් එමෙ හිටවා ගන්න මේකේ අනිත් වාසිය. දැන් ආහාරයට විතරක් නෙමෙයි වෙන වෙන දේවල් වලටත් ඔබට මේ රට ගොරක භාවිතා කරන්න පුළුවන්. ඔව් මේ තියෙන්නේ රට ගොරක. දැන් මම ඔබට මේ කඩලා පෙන්නන්නම්. ඉතින් මෙහෙම මේක කැඩුවහම දැන් ඔබට පේනවා මේ තියෙන්නේ මදේ. මේ මදේ අපිට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් රසවත්. මේක අර මිහිරි ඇඹුල් රසකුත් තියෙනවා. මේ පොත්ත ඉස්සර ගැමියෝ මේක භාවිතා කරා ගොඩක් කුළුවල. ඒ කියන්නේ දැන් වී හලන්න, ඒ කියන්නේ පොලන්න එහෙම ගන්නකොට අර හිල් වැහෙන්න මේ පොත්ත ඒගොල්ලෝ ඒ කුල්ලේ හොඳට ගානවා. ඉතින් මෙන්න මේ මදේ තමයි කෑමට ගන්නෙ. මේකේ අර ඇඹුල් රසකුත් තියෙනවා. ඊළඟට මෙන්න මේ ඇටෙන් ඔබට පැල කරගන්නත් පුළුවන්. නැත්තම් අතු පැල කර ගැනීම උනත් මේ රට ගොරක ඔබට භාවිතා කරන්න පුළුවන්. ඉතින් අතු පැල කරගෙන උනත් දැන් ඔබ කුල්ලක් ගත්තොත් මෙන්න මේ වගේ කුල්ලේ ඇතුල් පැත්තේ නෙමෙයි මේ පිට පැත්තේ තමයි මෙන්න මේ විදිහට මේ රට ගොරක මෙහෙම ආලේප කරන්නේ. එතකොට අර කුල්ලේ තියෙන හිල් ඔක්කොම වැහිලා මේකේ අර ලාටු ගතියට ඔක්කොම වැහිලා යනවා. ඉතින් මේක තමයි ඉස්සර ගැමියෝ තනිකර කුළු වගේ දේවල් වලට භාවිතා කරේ. ඉතින් මේ පළතුර ඔබ නම් සමහර විට කාලා ඇති. නමුත් අනාගත පරම්පරාවට මේ වගේ ශාක, ඒ කියන්නේ කෑමට තියෙන අවස්ථාව අඩු වෙනවා. මොකද මේවා කවුරුත් දැන් සිටවන්නේ නැහැ. හැමෝම පුරුදු වෙලා තියෙන්නේ ආර්ථිකයට වටිනාකම තියෙන ඔය වෙළඳ පොලේ තියෙන කෙසෙල්, ගස් ලැබු, අඹ, ඒ වගේ ප්‍රධාන භෝග වර්ග විතරක් සිටවන. ඉතින් ඔබේ මිදුලේ පොඩි හෝ ඉඩක් තියෙනවා නම් මේ වගේ දකින්න අඩු පැලෑටියකටත් ඉඩ වෙන් කරන්න. ඒක අනාගත පරපුර වෙනුවෙන් ගොඩාක් වටින දෙයක් වෙයි. මොකද අපි විවිධ පළතුරු කනවා නම් ගුණයත් විවිධ ආකාර ගුණ මේ පළතුරුවට තියෙන හින්දා ඔබගේ නිරෝගී භාවයට ගොඩාක් වැදගත් වේවි. ඔබ අහලත් ඇති දවසකට ග්‍රෑම් 200ක් හරි පළතුරු පාරිභෝජනය කරනවා නම් ගොඩක් නිරෝගීකමට ඒක ඉවහල් වෙනවා කියලා. අනිත් දේ තමයි දැන් අපි සාමාන්‍යයෙන් මේ කඩෙන් ගොඩක් වෙලාවට ගන්න පළතුරු වල තනිකර බෙහෙත් නාවලක ඉදෙන්න කාබයිත් ගහලා, ඒ කියන්නේ තරු කාලෙම. ඉතින් ඒ වගේ ගොඩාක් වෙලින්දු ඒ වගේ කූට වැඩ කරනවා. ඒ විතරක් නෙමෙයි ඒවා අපිට හොයාගන්න බැරි වෙන. දැන් කිසෙල් ගෙඩියේ කැනක් නම් තනිකරම කහපාට වෙලා ඉදෙනකොට ඒක තේරෙනවා මේකට මේ බෙහෙත් ගහලා හින්දා තමයි මේ වසව හින්දා මෙහෙම වෙන්නේ කියලා. නමුත් ඒකට ඔවුන් තවත් උපක්‍රම භාවිතා කරනවා. ඔවුන් කරන එක දෙයක් තමයි දැන් අපි හිතමු ගස් ලැබු ගෙඩියක් නම් ගස් ලැබු ගෙඩිය අර ඩොට් තුන වගේ වෙන්න විතරක් බෙහෙත් අතින් අල්ලන. එතකොට ඒ කොටස ඉදෙනකොට හිතන්නේ මේක මේ බෙහෙත් වස නැතුව නිකන් හොඳින් ඉදෙන පැලතුර කියලා. ඉතින් ඒ වගේ කූට උපක්‍රමත් කියනවා. නමුත් ඔබ නිරීක්ෂණයෙන් ඉන්නවා නම් ඔබට අස්වාභාවික විදිහට ඉදෙන ක්‍රමෙන් ඒ වගේ දෙයකින් ඒ නැට්ට බැලුවාම ඔබට සොයා ගන්න පුළුවන් මේ වස වලින් කරන දෙයක්ද නැත්නම් හොඳ
ස්වභාවිකව ගහේ ඉදුණු ශාකයක්ද කියලා. ඉතින් ඒ වගේ ගෙඩි ඔබට අඳුරගන්න ගැන වීඩියෝ අවශ්‍ය නැ ඔබ කමෙන්ට් කරන්න. මොකද ඒ පළතුරු වර්ග ඉදෙන හැටි විතරක් නෙමෙයි. ඔබට දැන් ඔය අපි හිතමු හකුරු, කිතුල් හකුරු කියලා ගත්තාම ඒකට මොනවා හරි කලවම් කරපු දෙයක්ද? ඉතින් ඒ වගේ දේ ගැන හොයාගන්න හැටි අවශ්‍ය නම් ඔබට මම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ගොඩක් අය දන්නේ නැති හින්දා ඒවා මුලා වෙලා ගෙදර ගෙනihin බැලුවාම දැන් පළතුරු ගෙඩියක් වුණාම බැලින්න තරු ගෙඩියක්. දැන් අඹ ගෙඩිය කැපුවාම ඇටෙත් එක්ක කැපෙනවා. මොකද තරු ඉදෝලා තියෙන. ඉතින් තනිකර වස නාවල තියෙන. ඉතින් ඒ වගේ පළතුරු අපි කනවට වඩා හොඳයි. මොකද අපේ දුවා දරුවන්ට උනත් ඒකෙදි අපි තනිකර වස තමයි දෙන්නේ. ඉතින් ඒ ගැන වීඩියෝ අවශ්‍ය නම් කමෙන්ට් කරන්න, මම වීඩියෝ ගේන්න. ඉතින් මම හිතනවා මේ පළතුරු දැන් අද අපි කතා කරපු රටගෝරක වලින් යම් අදහසක් ඔබට එන්නේ නැති කියලා මම මේ අර හඳුන්වා දීමක් විදිහට තමයි මේ වීඩියෝ ඔබට ගෙනාවේ. මේවා දකින්න අඩු හින්දා ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට තෙරුවන්.